ආගේ නිර්මාණයක්ද කියන්න තවම හොයාගෙන නැහැ. රාජසිංහ රජතුමාගේ සොහොන. රාජසිංහ රජතුමාගේ සොහොන ජනප්‍රවාදයක්, එහෙම නැත්නම් වීරසුන්දර බණ්ඩාර, එහෙම නැත්නම් අපි කියනවා ඒ රාජසිංහ රජතුමාගේ ප්‍රතිරාජෙක්, එයාගේ සොහොන කියලාත් කියනවා. මේ ඔක්කොම ජනප්‍රවාද. ලලාන් සංචාරයට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අපි සුවිශේෂී ස්ථානයකට අද ඔගලන්ව රැගෙන ඇවිල්ලා තියෙනවා. මේ තමයි රාජසිංහ රජතුමාගේ සොහොන. මම ඔගලන්ට දැන් පෙන්වන්න රාජසිංහ රජතුමාගේ සොහොන. හොඳයි, දැන් මේ ඔගොල්ලෝ දැක්කනේ මේ රාජසිංහ රජතුමාගේ සොහොනේ නටඹුන්. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ නිකන් ගල් ගොඩක් විතරයි. ඇත්තටම මේක ඇත්තටම පුරාවිද්‍යා ආයතනයෙන් ආරක්ෂා කරන ලද ස්මාරකයක් විදිහට තියලා තියෙන ස්ථානයක් නිසා අපිට හානි කිරීම කිසි දෙයක් කරන්න බෑ. ඉතින් මේ මේ කතාව මම හිතන්නේ ඉතිහාසය පිළිබඳව දන්නයි හොඳින් දන්න කාරණාවක්. මේ අපේ රාජසිංහ රජතුමාගේ කතන්දරය. ඉතින් මේක ඇත්තටම මේ මොන සියවසට අයිති වෙන්නේ? අපි දන්නවා මේ මහනුවර යුගය පැවතුණානේ, මහනුවර රාජධානිය පැවතිච්ච කාලේ. එතකොට මේ කන්ද උඩරට රාජධානිය ආරක්ෂා වෙලා තිනවට අපි දකිනවා ඒ කාලේදී මේ කෝට්ටේ රාජධානියත් ඒ ආසන්න කාලේදීම ආරම්භ වෙනවා. මොකද කෝට්ටේ රාජධානියේ මුහුදුබඩ සීමාවේදී ඒ දවස් අලුගේ ආක්‍රමණ නිසා මේ කෝට්ටේ රාජධානියට විවිධාකාරු බලපෑම් එනකොට මොකද වෙන්නේ? මේක කෙලින්ම කන්ද උඩ රටට මේ රාජධානිය ඇති වෙන්න පටන් ගන්නවා. ඒ අතරමැදි කාලය තුල හරි සුවිශේෂී රාජධානියක් තිබිලා තිනවා මේ. ඒකට කියන්නේ සීතාවක රාජධානිය කියලා. දැන් මේ අපි ඉන්නේ අවිස්සාවේල්ලේ. මේ සීතාවක රාජධානියේ අවසන් රජතුමා විදිහට තමයි මේ රාජසිංහ රජතුමා අපි හඳුන්වන්නේ. ටිකිරි කුමරු කියලා කියන්නේ. ඉතින් බොහොම ප්‍රබල රජතුමෙක්. ඉතිහාසය සඳහන් වෙන විදිහට සටන් ශිල්පය ඇති ඉතාමත්ම ප්‍රබල රජතුමෙක් විදිහට තමයි සඳහන් වෙන්නේ. නමුත් මේ සොහොන පවතින ස්ථානය ඇත්තට මේ මේ මාර්ගය මේ මේ ප්‍රධාන මාර්ගය අවිස්සාවේල්ල හරහා වැටලා තියෙන මේ මාර්ගයේ කෙලින්ම මහනුවරට ගමන් කරන මාර්ගයක්. එදවස කෙලින්ම මහනුවරට වැටෙන්න තිබිච්ච ප්‍රධාන මාර්ගයක්. ඉතින් මේ මාර්ගය හරහා තමයි රාජසිංහ රජතුමා කොනප්පු බණ්ඩාරෙක්ක පසුව මං හිතන්නේ මහනුවර රාජධානියේ විමල ධර්මසූරිය රජතුමා විදිහට රජකම් කරන්නේත් මේ කොනප්පු බණ්ඩාර කියන කුමාරයාම තමයි. ඉතින් මේ කොනප්පු බණ්ඩාර සමග සිදුවෙච්ච සටනෙන් පස්සේ පැරදිලා නැවත එනවා. මෙච්චර ශ්‍රේෂ්ඨ සටන්කරුවෙක් වුණත් ඒ සටනෙන් පැරදිලා එනකොට මේ ආසන්නෙම තියෙනවා මේ රුවන්වැල්ල ප්‍රදේශයට කිට්ටු වෙන්න තියෙන්නේ පෙතන්ගොඩ උද්භිද උද්‍යානය. උද්භිද උද්‍යානයකුත් වැරදි, එක පෙතන්ගොඩ උයන උද්භිද උද්‍යානයක් නෙමෙයි ඒක. පෙතන්ගොඩ උයනේදී මේ රාජසිංහ රජතුමාගේ කකුලේ එක කතාව ප්‍රසිද්ධයි, අපි අහලා තිනවා. කටුවක් ඇනිලා ඇති වෙච්ච උණ ගැනීම නිසා
රජතුමා එතනදී මිය යනවා කියන කාරණාව තමයි ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ. අන්නේ ඒ අවස්ථාවේදී මෙන්න මේ ස්ථානයේ රාජසිංහ රජතුමාව මිහිදන් කරා කියන කාරණාව ජනප්‍රවාදවල සටහන් වෙලා තියෙනවා. නමුත් මම දන්නේ මිහිදී එවැනි ආකාරයක ඇටසැකිලි හෝ ඒ සම්බන්ධ මොන හරි නෂ්ට අවශේෂයන් ලැබිලා තියෙනවද මිනිස් සිරුරකට අදාළව, ඉතින් ඒක තහවුරු කරගන්න පුළුවන්ද? රාජසිංහ රජතුමා සම්බන්ධ කරලා තහවුරු කරගැනීමේ හැකියාවක් නැහැනේ. ඒ දවස කිසිම ආකාරයක දේවල් අපි මං හිතන්නේ අපිට සංසන්දනය කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් කොහොම නමුත් තවත් ජනප්‍රවාදයක තියෙනවා මේක, මේ රාජසිංහ රජතුමාගේම ප්‍රතිරාජයෙක් වෙච්ච වීරසුන්දර. වීරසුන්දර බණ්ඩාරගේ මරණය සිදු වුණෙත් මේ ස්ථානය කියලා තමයි කියන්නේ. වීරසුන්දර බණ්ඩාරගේ මරණය සිදු වෙච්ච ස්ථානයත් මෙතන කියලා ජනප්‍රවාදවල පැවසෙනවා. ඉතින් ඔය ආකාරයේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ මේ ස්ථානය පිළිබඳවත් ඔයගොල්ලෝ කවදරි දවසක ආවොත් බලන්න. හරි සුන්දර වටපිටාවක්. දැන් මේ වෙනකොට මේක කැලෑ ප්‍රදේශයක් බවට පත් වෙලා හරි සුන්දරයි. වටේම ගස් දැක ගන්න පුළුවන් වෙනවා. මෙතනම නාගහක් එහෙම තියෙනවා, ජාතික වෘක්ෂය. එහෙනම් මෙතනදී මම ඔන්න මේ සීතාවක රාජධානිය පිළිබඳව වැඩසටහනක් ආරම්භ කරා. ඒ සම්බන්ධව ඔන්න අපිට මුලින්ම රාජසිංහ රජතුමාගේ සොහොන පිළිබඳව මෙන්න මේ විදිහට මට කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා.